බටලන්දට ගිනි තැබුව මෙන් ඔහු විසින් ලියන ලද කෘතිය පාදක කරගෙනමින් පැවති සම්මන්ත්‍රණයක් අමතමින් නන්දන වීරරත්න මහතා මේ බව ප්‍රකාශ කළා. අපරාධ රාජ්‍යයක් තැනු දේශපාලන ඝාතකයෙකු නිදැල්ලේ බටලන්ද කොමිෂන් සභාවේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරන්න යනුවෙන් ඉල්ලා සිටිමිනුයි මෙම සම්මන්ත්‍රණය පැවැතුණේ. කල්යාණන්ද පෙරේරා මහතා එය මෙහෙයවූවා. බටලන්ද කඳවුරු ඇතුළු වදකාකාරවලදී සිය ජීවිත පූජා කළ තරුණින් වෙනුවෙන් ඔවුන්ගේ ආදරණීය කීප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. චන්ද්‍රිකා කුමාරතුංග බටලන්ද වාර්තාව අවුරුදු දෙකකට කිට්ටු කාලයක් කොරගොල්ලේ පෙට්ටගමක දාලා තියන් හිටියා. බලය ගන්න විතරයි මේක පාවිච්චි කරේ. එයා ගැලුම් කාරයක් වගේ ආවේ අපි විශාල උද්ඝෝෂණ ව්‍යාපාරකෙනෙක් පත්‍ර හරහා අතුරුදහන් වුවන්ට මරා දෙමු වන්ට යුක්ති ඉෂ්ට කරන්න කියලා. ඒකට තමයි එයා කමිෂන් සභාව බත් කරේ. ඒකෙන් බේරෙන්න. නමුත් ඒ කිසි දෙයක් කාටවත් දඬුවම් නියමුනෙත් නෑ මුකුත් නෑ. මම පුද්ගලිකව දන්නවා එයා දාපු අතුරුදහන් වීමේ කොමිෂන් සභාවලට කවදාවත් තමන්ගේ දරුවෝ ගැන තොරතුරු නොකියපු දහස් ගාණක් දෙමව්පියෝ හිටියා. වැඩක් නෑ ඒක ඉවරයි. ආයෙ කාගෙන්ද යුක්ති ඉල්ලන්නේ? මෙන්න මෙහෙම රටක අපි ජීවත් වුණා. මගේ මේව නතර කරන්න තියෙන එකම ක්‍රමය තමයි මම හිතුවේ දෙය තමයි මේවා ලේඛනගත කරලා මිනිස්සුන්ට කියලා දෙන්න ඕන. අනාගතයට ලියලා දෙන්න. මම පෙළ පොත්වලට යන්න ඕන ලංකාවේ පාසල් පොත්වල. ඇයි මේ සෙරෙත් 123ක් රණ වික්‍රමසිංහට හම්බුණා ඡන්ද. සෙල්ලමක් නෙවෙයි. විහිළුවක් නෙවෙයි මේ. අනිත් එක්කෙන අපරාධ රාජ්‍ය ප්‍රධාන නායකයෙක් ඇච්චර රණසිංහ ප්‍රේමදාසගේ උරුම ගිනිනේ කෙනෙක් කෙනාගේ පුතා ඒත් ගත්ත 138ක් විතර ඡන්ද ගත්තා. ඇයි එහෙම හම්බෙන්නේ? ඡන්ද දෙන්නේ ඇයි? මේවා සමාජගත වුනේ නැහැ. ජනමාධ්‍ය තමන්ගේ අවගීම ඉෂ්ට කරලා නැහැ. මේවා මිනිස්සු දන්නේ නැහැ. මගේ කී දෙනෙක් කහනවද රණ වික්‍රමසිංහගේ පුතා සාකච්ඡාවට ගිහිල්ලා? අර බටලන්ද කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැගුණා නම් ඔයා කොහෙද ඉන්නේ කියලා? එයාගේ ප්‍රජායතිය තියෙනවද නැහැ? මේ බටලන්ද පිරිසුදු මහත්වරුන්ගේ සපුගස්කන්ධ වදකාගාරයේ ලිපිය මම ලියලා වික්ටර් අයවන්ගේ මේසුවට සුමාන 3ක් රස්තියා දුනා. දාන්නේ නැහැ. ඇයි? නායකයෙකුට ගහන ක්‍රමයක් තියෙනවා කියලා. නැහැ, ඩීල් එකද? ඩීල් තියෙන නිසා. මම දන්නව එතකොටත් මේ විජේවර්ධන වික්‍රමසිංහ ජයවර්ධන උරුමකාරයා කවදා හරි මේක ජනාධිපති වෙනවෝ. නැහැ, ඒකට ඉඩ දෙන්න බෑ කියලා තමයි බටලන්ද කරේ අපි. අපරාධකාරයන්ට රටේ නායකයා වෙන්න දෙන්න බෑ අපි දැනුවත්ත කියලා. ඒත් ජනාධිපති වුණා.